දහවෙනි අවසාන MCQ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ ඔයාලට කියලා දෙනවා විශාලම ධාරාවක් ඇදගන්නේ කුමන පරිපථයෙන්ද ඒ කියන්නේ මේ බැටරියෙන් මේ ධාරාවක් ඇදගන්නේ බැටරියෙන් තමයි අපි ධාරාවක් ඇදගන්නේ මේ තියෙන ප්‍රතිරෝධ වලට අනුරූපව හරිද ප්‍රතිරෝධ ප්‍රමාණය වැඩි නම් ඒ කියන්නේ බාධා වැඩි නම් ඇදගන්න ධාරාව අඩු වෙනවා බාධා අඩුයි නම් ඇදගන්න ධාරාව වැඩි වෙනවා පැහැදිලිද රයිට් එතකොට මේ ඇදගන්න ධාරාව වලින් විශාලම ධාරාව ඇදගන්නේ මොන පරිපථයේද කියලා අහන්නේ බැටරියෙන් ඇදගන්න ධාරාවල් වලින් විශාලම ධාරාව ඇදගන්නේ කොමන පරිපථයේද කියලා. එතකොට මම අර කිව්වා කතාව V සමානයි IR ඕම් නියමයට අනුව. රයිට්. එතකොට මේ ඕම් නියමය කියන්නේ යොදන වෝල්ටි තරම් වැඩි වෙද්දී ධාරාව වැඩි වෙනවා. හැබැයි ප්‍රතිරෝධය දැම්මම මොකද වෙන්නේ? ප්‍රතිරෝධය කියන සාධකේ දැන් මෙතන මේ හැම එකේම වෝල්ටි තරම් විස්තිරයි වෝල්ටි තරම් වෙනින් වැඩි කර කර යන්නේ නැහැනේ. වෝල්ටි තරම් විස්තිරයි. එතකොට වෝල්ටි තරම් නියතයි. හරි අපි මේ විචල්්‍ය වෝල්ටේ මේ මේ විදුල ගාමක මේ ප්‍රබවයක් තිබලා හරි ඒ ප්‍රබ විචල්්‍ය බැටරියක් වගේ තියලා ඒක වැඩි කරන්න ගියා නම් හරි හැබැයි එහෙම දෙයක් නෙමෙයි අපි කරන්නේ රයිට් අපි කරන්නේ මේ වෝල්ටේ තා නියතව තියලා ප්‍රතිරෝධය වෙනස් වෙද්දි ධාරාව කොහොම වේද කියලා බලන්නේ රයිට් මේ හැම එකෙම 6 වෝල්ට් වෝල්ටේස ආවා එතකොට වෝල්ටේ තා නියතයි රයිට් අපි බලමු ප්‍රතිරෝධය හරි බලමු පළවෙනි එකනයි සමග ප්‍රතිරෝධය පළවෙනි එකනයි සමග ප්‍රතිරෝධය කීයද සමග ප්‍රතිරෝධය දාගෙන ඉන්න අපි 4යි 4යි කිව්වහම 4යි 4යි සමාන්තරගතයි කියන්නේ සමග ප්‍රතිරෝධය 4යි 4යි 2යි ඕම් හරි 2යි කිලෝ හරි මෙතන 2යි කිලෝ 2යි කිලෝම් 2යි කිලෝම් එකතු වුණාම දැන් මේ මේ දෙන්න සමාන්තරගතයි සමාන්තරගත දෙන්නේ එකතු කරන්න කියන්නේ මේ දෙන්නගේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක සමානයි මේ දෙන්නගේ හරි මේ දෙන්නගේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක සමාන හින්දා 4යි කිලෝ කියන එක දෙකෙන් මෙතන තියෙනවා. ඒතකොට මෙතන කිලින් වෙනවා 2යි කිලෝ කියන. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය. ආ මේක 2යි කිලෝ මේක 2යි කිලෝ. එහෙනම් මෙයාගේ සමග ප්‍රතිරෝධය 4යි කිලෝ ඕම්. හරි 4යි කිලෝ ඕම්. මෙයාගේ සමග ප්‍රතිරෝධය බලමු. 2යි 2යි 1යි. 1යි 2යි 3යි. 3යි ඕම්. රයිට් 3යි ඕම්. देखाई देखाई एकाई एकाई देखाई तुनाई ओम मैं क्या बोलूँ तुनाई देखाई के लिए मगर तो दें पहाई ओम सामने बदलों दें मैं आगे देखाई देखाई हाथराई ओम मैं आगे हाथराई तुनाई हाथाई ओम राइट ये तो कौन है देंगे हम बलानों ने मैं विशाल दारा वाहन है प्रतिरोधे कुड़ाम में दी तमाई दारा विशाल रहती විචාර වෙන හරිද කුඩාම වෝල්ටිය දා තියෙන එක්කෙනාගේ තමයි එහෙනම් විශාලම ධාරාව පවතින්නේ කුඩාම ප්‍රතිරෝධ තියෙන එක්කෙනාගේ තමයි විශාලම ධාරාව පවතින්නේ එහෙනම් කුඩාම ප්‍රතිරෝධ තියෙන කාටද කියලා බලන්න ඕනේ කුඩාම සමග ප්‍රතිරෝධ තියෙන කාටද කියලා බලන්න ඕනේ රයිට් 4 කිලෝ ඕම් කියන්නේ ඉතාම ප්‍රතිශාල ප්‍රතිරෝධය ඒක සලකන්න බෑ ඒක කිලෝ ඕම් හරිද 4 කිලෝ ඕම් කියන්නේ ඕම් 4000ක් වගේ ඒක කොහොමත් වෙන්න බෑ हाथाई ओम के नेक के ना तिशाला में मेगा तिशाला ही पहाड़ तिशाला ही हाथरा तिशाला ही तेरे कुड़ा में क्या ना गाऊँ द तुनाई ओम हरे मैं आगे सामग्री प्रतिरोधे तमाई कुड़ा हूँ हरे मैं आगे सामग्री प्रतिरोधे कुड़ा माई किया नहीं प्रतिरोधे कुड़ाई किया नहीं दारा बैठी मित्री के दगन दारा था बैठी में दारा हरे एक होया नोट नया भी हरे होया नत पुलवा भी दिन बीजा वाने आई आर का नुआ वोल्टी था हायाई प्रतिरोधे තුනයි කියන්නේ ධාරාව 6 වැඩිම තුන 2යි කියන්නේ. හරි. මෙතන තමයි විශාලම ධාරාව ගන්න. මේ අනිත් හැම එක්කෙනාගේ ඔයාලගේ ධාරාව 2 MPa තරම් ඉතා කුඩයි. හැම එක්කෙනාම 2 MPa තරම් කුඩයි. මෙයාට තමයි විශාල ධාරාවක් ගන්න. හරි ධාරාව යන දෙයක් නැහැ. මේ විදියට දාලා අපිට සමග ප්‍රතිරෝධය අරගෙන කුඩාම සමග ප්‍රතිරෝධය තියෙන එක්කෙනාගේ තමයි විශාල ධාරාව ගන්න. එච්චරයි වන්න දෙන්නේ. හරි. හරි එතකොට මේ විදිහට අපි ඉදිරියටම පේපර් කරගෙන යනවා රයිට් එතකොට ඔයාලට පේපර් එකේ කලින් වගේම ඔන්ලයින් විදිහට කරගන්න අපි අවස්ථාව දෙනවා ඒත් එක්කම පේපරේ ලියපු ගමන් ඔයාලට ගිහිල්ලා උත්තර ටික හරිද කියලා බලන්න පුළුවන් කොහොමද ඒත් එක්කම උත්තර වැරදිලා තියෙන්නේ ඇයි කියලා මේ වගේ වීඩියෝ එකේ කිලින් ප්‍රශ්න බලන්න පුළුවන් විදිහට අපි ඉස්සරහට ඔයාලට හදනවා පේපර් රයිට් හරි අපි නේ ඊළඟ දවසේ හම්බෙමු